ඔන්න අද ඇති යාළුවනේ මං ලස්සනම ලස්සන කතාවක් ගෙනාවා මේ පොසොන් මාසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරන් ආවේ මේ වගේ පොසොන් පොහොය දිනක මිහිඳු මහරහතන් වහන්සේගේ පියා තමයි ධර්මාශෝක රජු මව දේවි බිසව මිහිඳු මාහිමියන්ට සහෝදරියකුත් හිටියා ඇය කවුද කියලා ඔයාලා දන්නවද ඇය තමයි සංගමිත්තා තෙරණිය ඉතින් පුංචි නංගියේ මල්ලිය එතකොට ලංකාවේ රජකම් කළේ දේවානම්පියතිස්ස රජු ඉතින් ඔන්න දේවානම්පියතිස්ස රජු මුවදඩේ මේ යන්න ලැහැස්ති වුණා රජතුමා මිහින්තලා අඹවනේට තමයි මුවදඩේම සඳහා යන්නේ ඉතින් රජු මේ වෙලාවේ අහිංසක මුවෙක් පස්සෙන් පන්නාගෙන ගිහින් දුන්නෙන් මුවාට වීදින්න හදනවා එකපාරටම කවුදෝ තිස්ස තිස්ස නවතින්න කියලා කියනවා ඉතින් කුංචි නංගියේ මල්ලියේ රජතුමා එකපාරටම ගැසිලා බය වෙලා වටපිට බලනවා කවුද මට නම කියලා මේ කතා කරන්නේ කියලා වටපිට බැලුවට කවුරුත් පේන්න නැහැ තිස්ස රජතුමා අහනවා මට නවතින්න කියන ඔබ කවුද කියලා එකපාරටම රජතුමා දකිනවා ගල උඩ ඉන්න පැවිදි උතුමන් ඇතුළු පිරිසව රජු දුනුයිතල බිම දමලා මිහිඳු හිමිට වඳිනවා ඊට පස්සේ මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජුගෙන් ප්‍රශ්න අහනවා ඒවාට තිස්ස රජු උත්තර දෙනවා ඉතින් නංගියේ මල්ලියේ දේවානම්පියතිස්ස රජු මිහිඳු මාහිමි ගැන පැහැදෙනවා පොසොන් පොහොය දවසේ තිස්ස රජු මිහිඳු හිමිගෙන් බණ අහලා මේ භූමිය අභය භූමියක් විදිහට නම් කරනවා ඉතින් නංගියේ මල්ලියේ මිහිඳු මාහිමි ලංකාවට බුදුදහම අරගෙන වැඩියේ මිහින්තලේට අදටත් අපි මිහින්තලේට යන්නේ මේ නිසා අදටත් මිහින්තලා අඹවනේ අපට දකින්න පුළුවන් ඉතින් යාළුවනේ මේ පොසොන් මාසේ ඔයාලටත් මිහිඳු පෙරහැරක් සංවිධානය කරන්න පුළුවන් තව දන්සලක් දෙන්නත් පුළුවන් තව විවිධ පින්කම් කරන්නත් පුළුවන් එහෙනම් යාළුවනේ ඔයාලා දිගටම මගේ කතා අහන්න කැමති නම් ළමා තක්සලාව subscribe කරලා තියාගන්න අදට මං සමුගන්නවා සුබ දවසක්